අන්න එහෙමයි. අද මම කියුවා වගේම වාසනාවන්ත දවසක්. ඒ මොකද Talk with Bandhu වැඩසටහන සමග 11ට හැමදාම වගේම අපි අදත් හම්බ වෙනවා. මේ වාසනාවන්ත රටේ ඔබ ආදරය කළ සුවිශේෂී වැඩසටහන් අතර ශ්‍රී ලංකාවේ ඔබ ජයග්‍රහණය කළ ඔබ ආදරය කළ එකම එක වැඩසටහන බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ ස්ථානෙට බලමුද කවුද එක්කන් එන්නේ කියලා මම හිතනවා මේ එක්කන් එන සුවිශේෂී දෙපළ මේ රටේ ඔබලාගේ ආදරය දිනාගත්ත අපේ ආදරය දිනාගත්ත ගායිකාවන් දෙපළක් මේ දෙපළ ඇත්තටම දක්ෂකම් නිසාම රටේ ජනතාවගේ ආදරය දිනාගත්ත කියලා මට හිතෙනවා ඒ හින්දමයි ඇත්තටම මේ ආදරයට මේ ස්ථානෙට Talk with Bandhu වැඩසටහන වෙනුවෙන් ගෙන්නන්නේ එහෙමනම් ප්‍රථමයෙන් ඒ ආදරය දිනාගත්ත මේ ගායිකාව මෙතුමිය කවුද කියලා දැනගන්න නම් ශානිකා වණිගසේකරටයි මේ ආරාධනාව स्थापित कर एक सत्याय एमनं के सुजीवटाय मे आराधने सुजीवल मम मगे करपू एलबम्स देख तमिल सिंधु देखा तिब्बा एक ये खा एक
අනිත් එක අංජලි අංජලි ඔය සින්දු දෙකම මම ලියාගත්තේ සුජීවගේ අක්කා ගාවට ගිහිල්ලා තමයි ලියාගත්තේ එයා තමයි මට සිංහලෙන් ඒවා ලියලා දෙන්නේ අදටත් ඒ වචන ටික තමයි මොන අවුරුද්දද ඒ මට අවුරුදු 10යි මම යකා යකා කියද්දී අවුරුදු 10යි අංජලි අංජලි සින්දු කියද්දී අවුරුදු 12යි දැන් මේ අවුරුද්දේ මට 39ක් මම ආසයි දැන් ඇත්තටම ශානිකාගෙන් දැනගන්න පෙරපාසල කොහෙද මම මේ පෙරපාසල ගියේ මම මගේ ගම මං ඉපදුනේ කලුතර කලුතර එතකොට මම පදිංචි වෙලා හිටිය අලුත්ගම ඒක නිසා මට ළඟම තිබ්බේ ශුද්ධ පෞලේ කන්‍යාරාමය කලුතර ඒකට තමයි පෙරපාසල ගියේ හය වසරට වෙනකම් මම ඒක ඉගෙන ගත්තේ. ඒතර දෙමව්පියොත් කලුතරමද? මගේ තාත්තා ගල්කෙසේ අම්මා බලපිටිය. ඒතර මහගේවල් කියලා හඳුන්වන ගේවල්. අපි ඇත්තටම එතකොට අපිට කියලා ගයක් තිබ්බේ නැහැ. අපි මේ කුලියට තමයි ඒ හිටපු හැම තැනම හිටියේ. ඊට පස්සේ මම ෆීල්ඩ් එකට ආවන් පස්සේ මට එහේ ඉඳලා ෂෝස් වලට එන්න කරන්න අමාරු නිසා ගොඩාක් ඕගනයිසර්ස්ලා කෝඩිනේටර්ස්ලා මට කිව්වා පොඩ්ඩක් කොළඹ පැත්තට වෙන්න එන්නේ. ඒත් අපිට කොළඹට එන්න කොළඹ අඳුරන කවුරුත් අපිට හිටියේ නැහැ. අපි ඊට පස්සේ කඳානට ආවා. කඳානට ආවා මොකද කඳානේ අපි අඳුරන මේ ෆීල්ඩ් එකේම කීප දෙනෙක් හිටියා. ඒගොල්ලෝ උඹලා අපේ තාත්තට කිව්වා උඹලා මෙහෙට වරෙල්ලා මචං අපිත් ඉන්නවානේ. කියලා ඉස්සේ කඳානේ තමයි 6 වසර ඉඳන් ආයි ඉස්කෝලේ ගියේ. සාන් සෙබස්තියන් බාලිකාවට. ඕ ලෙවල්ස් වලින් පස්සේ අපි ඕ ලෙවල්ස් කරනකොට තමයි මීගම්මුවේ ගෙදර හැදුවේ. ආ ඒ තමයි ඔය නිවසකට ගිය පළවෙනි අවස්ථාව. එතකොට මේ 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 සුජීව ඔයාගේ අධ්‍යාපන මට්ටමින් මොන්ටිසෝරි කොහෙද ගියේ? මොන්ටිසෝරි ගියා අයියේ මම මඩකලපුවේනේ ගම. එතකොට මේ මම ගියේ සෙන්ට් සිසිලියාස් කොන්වන්ට් මොන්ටිසෝරි එකට තමයි ගියේ ඉස්සෙල්ලා. සයිකෝලොජි කරන්න යුකේ යනවා වින්දනය ගැන ඩිග්‍රී එකකට පිටරට යනවා කියන්නේ ඔබතුමිය එවන් ඔබතුමිය අද මේ ගායනා කරන ගීතවල හැටියට ඒකට ඉන්නේ කිරෝ මම මේ නිකන් මේ බැලුවේ මේ මේ අඟල් 8ක් විතර උඩින් අඩි 3ක් විතර උඩින් තමයි ඔක්කොම කට්ටිය නටන්නේ නේ නේ මම මේ බැලුවේ ඒක සයිකොලොජි මත හැදුවේ නෑ 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 ඔබතුමිය මේ මිනිස්සුන්ගේ මානසික තත්ත්වය මොන හරි එක අභ්‍යන්තර ඇගේ තියෙන රිද්මය හෝ හිතේ තියෙන රිද්මය එළියට අරගෙන කට 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 ඔබතුමිය ගායනා කරන කිසිම ගීතයක් මොකුත් නෑ ඒවා කොම තනකර පොල් ගහක් හතරට පළලා වගේ දෙක තුනට මාර ගහක් කපලා වගේ එහෙම එකක් තියෙනවා හරි සන්තෝෂයි ඔය ගායන රටාවේ ඉන්න හැමෝම ඉන් පසුව තමයි ඔය ඉක්මන් ගීත වලට දඟලන්න ගත්තේ 6 8 වලට 6 of on time 1 ඔ මේ පැතර ඇලවෙනකොට පොඩක් ප්‍රොබ්ලම මේ පැතර ඇලවෙනකොට පොඩක් ප්‍රොබ්ලම මොකද මේක කෙසඟයි ඔය පැත්ත වෙන විදියක් ඒ මේ එතකොට යම් කිසි වයසකදී ෆොටෝ එකකට හරි කැලෙන්ඩර් එකකට හරි එහෙම නැත්නම් වෙන ඈත පළාතක බයිස්කෝප් එක ආදර කතාවකට හෝ නිකන් සෙනෙහසක් කියන එකක් ඒකට මොකද කියන්නේ නිකන් හෘද ස්පන්දනය නිකන් අපිට දන්නේ නැතුව ඔයා දන්නේ ආදරයක් එන්න ගන්න ඕ
සමාන විතර ඔයා දන්නෙත් නෑ ඇයි මේ කියලා. ඒ අර ඒ වයස. ඔව්. දැන් නම් විරිලැජ්ජා ඒවා එන්නේ නෑ. නමුත් මටත් එන්නේ නෑ එන්නේ නෑ එන්නේ මෙන්න. එන්නේ නැද්ද? ආ. මේ හොඳයි. හොඳයි. හොඳයි ඒක. Oh no, thank you. Thanks. මේ ඔබට ඒක මුලින්ම මොන වගේ කාලේ දාන්නේ? විලි ලැජ්ජයි මේක කියන්න ඉතින් ඒ කාලේ කිව්වොත් විලිම ලැජ්ජයි නෑ ලොකු දන්නේ පොඩි කෙටියෙන් වචනේ මට අවුරුදු පහක් මොකද හරි දුකයි මට අවුරුදු 7 දි වගේ තමයි නේ ලව් එකක් හිතුනේ නිකන් හිතෙච්චක් කෙනත් කියන්නද නෑ නෑ හිතෙච්චක් කෙනාවෙලා අතුල අධිකාරී ඒ කියන්නේ මාව වඩාගෙන ස්ටේජ් එකටත් තියනවා අතුල අයියා අම්මා තුනට යත්‍රි දෙන කොටගෙන ඒක තමයි මගේ විලි ලැජ්ජයි කියලා. හා අවුරුදු 7යි 7යි. ඔයාට හිතිලා එයා දන්නේ. එයා නෑ එයා යා කොහෙද දැනගන්න කියලා හිතනවා මේ චූටි දරුවෙක් කනියම් මේ මාව වඩාගෙන ස්ටේජ් එකකට කියලා. මොකක්ද නාද කොණ්ඩෙට? දන්නේ නෑ එයාගේ ස්ටයිල් එකට ඒක මන් ලව් එකක් කියලා කියන්නේ එහෙම දන්නේ නැහැ. අර ඔය මුලින් මම කිව්වා ඔය මම කිව්ව හීනේ පටන් ගත්තා. අන්න හරිනේ. මොකක්ද එයා කියව දැක්කම මොකක්ද? අයියෝ ඇයිද අතුලගෙන්ම පටන් ගත්තා. ඕ මං ඒක කිව්වා ඒ කාලේ කිව්වා. එයා මොකද කිව්වේ? මේ හොඳයි නෙළු. ආ අතුල හරි සන්තෝෂ හොයාගෙන මේ සන්තෝෂයි මේ නිකන් හිටිලා කවන්නෑ කියලා කියලා දිනවා දැන්. ඊට පස්සේ ඉතින් මෙහෙමයි තියාට කියන්න ගියේ නෑ ඕවා ඉතින් කියන්න පුළුවන්ද මං කාටවත් කියන්න පුළුවන් ඉතින් එයාව දකිද්දි මට නිකන් එන්න නිකන් මාර ගැම්මක් එනවා නිකන් අතුලයි සුජීව ඔයාට මොකද මේ කියන්නේ මොකද ඔයා hina වෙන්නේ hina කියා සුජීව ඒක මට මොකක්ද එක හරි රිලැක්ස් වෙලා අනේ දාලා බලන්න යාළුවෝ මේ විදියව නොයි වෙන්නේ ඒ තමයි විදියනේ ඒක ඔබතුමීගේ මේ මුලින්ම සෙනෙහස කියන එක දන්නේ නැති දේ නිකන් ආරම්භ වෙච්ච කාලේ වැඩි විස්තර ඕනේ නැහැ කෝච් මගේ ටෙනිස් කෝච් ඒ කියන්නේ කෝච්චි එක ටෙනිස් කෝච් මගේ ආ ටෙනිස් කෝච් ඒත් ඒ වගේ නේ ඒ කියන්නේ ටෙනිස් කෝච් කන සර් ඔව් ඒ සර් ගේ මොකද්ද ඔයාට වයස කීයද එතකොට 9ක් වගේ අය 8 9 වගේ ඔව් 9 ඉදි මොකද කෝච් කරේ ඉතින් කෝච් යා ප්ලේ කරනවා නෑ යාගෙන් තමයි මේ අපි මම මේ ඒ කාලේ සිං කරන්නේ ටෙනිස් කියන්නේ ලෝකේ මම හිතන්නේ හොඳම ක්‍රීඩාවන් මම ඒෂියන් කප්ස් එල්ලම් කරා එතකොට අර ඉස්කෝලෙන් පිට අපිව විතරක් ගිල ට්‍රේන් වෙන්න ලව් කරනවා එතකොට මේ කෝච් දියා බලලා තමයි ඉතින් අර කෝච් නිසා තමයි ප්‍රැක්ටිස් එකට යන්නේ. ටෙනිස් ඕන ඉඳන් නෙමෙයි. කෝච් බලන්න ප්‍රැක්ටිස් යනවා. මේ වගේ තමයි ඒකත්. සන්ෆ්ලවර්ස් ලා එනවා කිව්වොත් ඉස්සර මං පුදුම විදිහට ලෑස්ති වෙන්නේ. يعني ඇඳුම. මේ සුද්ද කියන්න වෙනවා මං. සමාජයට කොහොමද කියන්නේ? ටෙනිස් ඉඳ නෙමෙලු ගියේ කෝච් ඉඳ. දුම්මේ මම ඉස්සෙල්ලා හිටිය කෝච් එක මේ ඩ්‍රයිවර් කෙනෙක් ගැන ඉදලා කියලා. කෝච් යන ගමන් හොඳට කෝච් එලවනවා. මට අර කෝච් කියන එක ඉතින් ඒක කොච්චර වගේ සෙනෙහස තිබ්බද? කෝච් දන්නේ නැහැ. නැහැ. කෝච් අවසයි. එයා දන්නේ නැද්ද? වාසම වාසයි. වාසයි නේ. අය යකෙකුට ඇවිල්ලා තියෙන්නේ. නෑ නෑ ඉතින් සර කෙනෙකුට නෑ. සරයි ටිකක් අර ටාගට් එකකට නේ අය ඒගොල්ලෝ ට්‍රේන් කරන්නේ. ආ මම හිතන්නේ කෝච් එක එක්ක වෝක් එක එක්ක ප නෑ නෑ අවුට්ලුක් එක අවුට්ලුක් එකට කැමති උනේ වෝක් නෙමෙයි කෝක් නෙමෙයි අවුට්ලුක් මෙතන ඉස්කෝලයක් නෙවෙයි නෝ ඇත්තටම ජානිකා අහන දෙයට වංගෝම හරි සුන්දරයි බබා ඇත්තටම ඔයා දෙන්නම මට කියන්න බෑ මට වැඩසටහන නවත්තන්න හිතෙන්නේ මොකද අපිටත් යන්න නැති නැති ප්‍රශ්න අහන්න ආසයි ෂෝක් එකට උත්තර දෙන්න අපි තාසය විදිය ප්‍රශ්න අහනවා මොකද ඔවා කියා ගන්නකොට පොඩි අමුතු එකක් එනවා නේද මට නම් අමුතු එක ඇවිල්ලා ඉවරයි මම නම් පිස් එක්කල තියෙනවා හරි ඔව් අපේ හස්බන්ඩ්ලත් එක කියන්න බෑනේ බෑ බෑ ඔවා කියලා ගන්න මොනවද දැන් මේ වගේ වෙලාවක කියනකොට පොඩි ඇඟට පොඩි ගැම්මක් එනවා අය නිකන් පොඩ්ඩක් ඉතින් මේ ඇත්තටම දැන් මේ කතාව මෙතනින් අවසන් කරනවා සම්බන්ධතා මැදිරියට ගිහිල්ලා නැවත සුපිරි තලතුණක අද්විතීය ඒකමතුවෙන් නම්‍යශීලී රේසර් හිස සහ අතට පහසු ලිස්සන් නොහැන මිට Big 3
Talk with Bandhu. සරල ප්‍රශ්නයක් ඒ තරම් හිතන්න දෙයක් නැහැ. තමන්ට දුරකතන ඇමතුම් එනවනේ. එතකොට තමන්ගේ නම්බර් එක කියලා. වෙන නම්බර් එකක් බොරු නම්බර් එකක් දුන්න අවස්ථා තියෙනවා. ඔව්. ඇයි එහෙම දැන් එහෙම කරදරයක් වගේ වෙන්නේ ජානිකා කියනවා. මෙහෙම ඉතින් සමහර දවස් එහෙම දෙන්න එකනකොට වාට තේරෙන්නේ ඔයාගේ අවංකත්වයට හානියක් වෙනවා වගේ. නෑ මං ඒක වෙන කාගෙවත් මේ හස්බන්ඩ් ගේ එක දෙන්නේ. මොකද මං හරි ආසයි ආ ඒ කරදරේ විඳිනව දකින්න. එතන හස්බන්ඩ්ට කතා කරනවා. ඔව්. अंतिम डिजिट වෙනස් කරලා කියනවා. රයිට්. හරි. සන්තෝසයි. මොද හැසිරීමක්. එතකොට මොනයම් හරි මේ සමාජේ කවදා හෝ වෙලාවක ඒකේ වයස ප්‍රමාණයක් නැහැ. එදා ඉස්කෝලේ යන ඉඳන් අද වෙනකන් දක්වාම කොයි මොහොතේද කියලා මං අහන්නේ. ඔබ දෙපළට පිරිමි පුජ්‍යලියෙකුට එක බෝයි කෙනෙකුට හරි නෝමල් මෑන් කෙනෙකුට හරි නිකන් මැදිවිය කෙනෙකුට හරි අතින් පයෙන් ගහන්න සිද්ධ වෙලා තියෙනවා මම මෙහෙම කරන්නද ඕක ගැන මං අහන්න නැතුව ඉන්නම් මොකද මේ කරකෝපු මේවම කරගෙන ඉන්න කරකෝපු කරකේවිල්ලට ආහාරකට වඩ දිනව නිකන් කරදරයක් වෙයි වගේ කියලා නේ එන ශානේ ගානේ කියන්න ඔයා කියන්න පොඩ්ඩක් පොඩි එක ගහලා දිනව මම කොල්ලෙක්ට ඉස්කෝලේ නිකන් ඒ නෑ මං ඕලෙවල්ස් කරද්දි දැන්
අපි කියන්නේ ෆස්ට් හාෆ් එක ඉවරලා අපි එළියට යනවා කෑම ගන්න. එළියට යනකොට අපේ බොයිස් ස්කූල් එක යහපැත්තේ මේ අපි යනකොට අර චීන පටස් එකක් ගැහුවා මගේ කකුල ගාවට. දැන් ඒ කාලේ ඉතින් අපි හෙන නිකන් මේවා දාගෙන ඉන්නේයන් කොල්ල බලන් ඉන්නවා පොඩ්ඩක්. මොනවද දාගෙන දෙන්නේ? අර පොඩ්ඩක් නේ අකුළු මුකුළු දාගෙන යන්නේ. එතකොට මොන ලැජ්ජාවද මම මරලා තෝනේ දිලා කෑ ගැහුවා මරක කකුලට ගැහුවා. මම ලැජ්ජාව වහගන්න මං ඌ එලවන් ගිහලා පල්ලිය මැද්ද පිටට දුන්නා දෙපාරක්. අච්චා හරි තමයි. එතකොට මේ එහෙමනම් හරි එක්ස්කියුස් මී. ඕකේ. සුජිය අයියේ මම නම් පොඩි කාලේ ওই වගේ තමයි ටෙනිස් ප්ලේ කරන්න ග්‍රවුන්ඩ් එකට එක සිද්ධියක් ඕ ටෙනිස් ප්ලේ කරන්න ග්‍රවුන්ඩ් එකට ගියා. ඒක කෝච්චා ඉන්නවද? කොහොම කෝච්චි නෝ තමයි ටෙනිස් ගන්නේ. නෑ නෑ කෝච් අර කෝච්චමද? ඕ ඒකනේ ටෙනිස් ගහන්නේ. ඒක ඒකකට මේ මං හිතයි ඔය ගහන වෙලාවේදී වෙන මේ දැනකට ටෙනිස් ගහුවද? ඒක එනවනේ අයියේ අපි එතකොට කොල් ඒ වෙලාවට කොහොමත් මේ ස්කර්ට්ස් දාන්න නෙවෝනේ නැත්නම් අපි ගර්ල්ස් ස්කූල් එක යන නිසා ට්‍රැක් බොටම් දාන්නේ එතනදී ෂෝට් ඇඳුමක් අඳින්න වෙනවා එතකොට විහුළු කරනවා කොල්ලොත් ඉන්නවනේ ඒගොල්ලෝ වෙන අපේම බොයිස් ස්කූල් එකේ ඔව් මික්ස් ස්කූල් එකදී නෑ ගර්ල්ස් ස්කූල් එක අපිටම බ්‍රදර්ස් ස්කූල් එකක් තියෙනවනේ ට්‍රිනිටියන්ස් ලා ඉතින් අර කොල්ලෙක් ඉන්නවා කොහොමද මේ ඌ එන්නේ මැච් බලන්න සෙල්ලම් කරන්න රග රයිඩ් කෙනෙක් විහිළු කරා ඊට පස්සේ මේ අපිට රණ්ඩු කරගන්න එම බෑ ආයි හොස්ටල් ගිහලා දානවනේ අපිව ඊට පස්සේ මේ මම අපි හොස්ටල් ඉන්නකොට අපේ බස් හෝල්ට් එකේ පල්ලෙහා එයා හිටගෙන ඉන්නවා බස් එකට. ඔයා ප්‍රයිවේට්ලි ගියා යා ගාවට. නෑ මම හොරෙන් ගියේ. මම ලාවෝ ළමයි එක කියලා මූට ගහන්න ඕනේ කියලා. නිකන් විහිළු කරා විතර වාට ගහලමකුත් නෙමෙයි. නෑ 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 විහිළු කරා ඔච්චම් කරා ඔච්චම්. නෑ නිකන් හොඳ නැති විදියට කකුල් පේනවනේ ඒකට නිකන් කකුල් පේනකොට ඒ ඕ නිකන් ඒ අමුතු එක. මොකද අපේ කකුල්ද? එකන එහෙම එහෙම එතකොට අය ගින ගැහුවා උට ඉතින් එච්චරයි ඉතින් ගැහුවා ඊට පස්සේ අපේ ගෙදර කොයි හරියට ඔය කොල්ලගේ ගැහුවා එහෙම නෑ කොහෙද කියලා ටෙනිස් රැකට් එකේ කැඩෙනම දොන්න ඊට පස්සේ ඉස්කෝලේ තහනම් කරා ඒක පුජලිකවද ගැහුවේ ඔව් තනියම අහලා බලන කවුරුත් නෑ නෑ තනියම ගිහිල්ලා ඊට පස්සේ සතියක් ඉස්කෝලේ තහනම් කරා මම වැඩි වෙලා නේද හරි සන්තෝෂයෙන් කිව්වා. මම්මගේ පල්ලිය ඇතුළේ ගෙවුවා නම් ඉස්කෝලේ දානම් වෙන්නේ නැහැ කියලා. දැක්කද ඒ කිව්වා ඉතින්. ඔව් හරි ආසයෙන් එන්න වෙනවා. ඉතින් මොකද ප්‍රශ්නයක් වුණේ නැහැ. නැහැ ඉස්කෝලේ දානම්. සතියක් ඇයි? ආ සතියද? අම්මා එක්කගෙන එන්න ඕන. රයිට් හරි. එහෙමනම් ඊළඟ ප්‍රශ්න. එතකොට වේදිකාවේ දෙබලම සින්දු කියනවනේ. අපි බලමුකෝ වෙන් වෙන් වශයෙන් අහන්න නැවත ප්‍රශ්න එකයි දෙන්නටම. ගීත ගායනා කිරීමේදී ප්‍රසංග වේදිකාව සින්දුව කියාගෙන යද්දී වචන අමතක වීමක් වුණාද කොයිද කවරේද ඔබ කියන්නේ ජානික මත් අනන්තවත් වෙනවා වචන හැම වෙලාවෙම වෙනවා ඒ කියන්නේ මෙහෙමයි දැන් මම සිං කරනකොට බෑන්ඩ් එකේ කට්ටිය මොනාරි විහිළු කරනවා නේද ඒ විහිළු කරනකොට අර එකපාර ඒක වෙනස් වෙලා ඊට පස්සේ වචන අමතක වෙලා මං උන්ට කිනෝ කියපන් 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 කියලා කියන හොඳ වෙලාවට මගේ ඔය කියන සින්දු ඒගොල්ලෝ දන්නවා ඒක නිසා එතකොට උන් කන්ටිනියු කරද්දි මට පට ගන්න ගිටුවෙන් යනවා ළඟින් යනවා গিටාර එකක් ගානින් යනවා මට අමතක වෙන්නෙම මගේ සින්දු ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ හින්දි දෙමළ කිසිම අවුලක් නැතුව ඔයා ගෙදර ට්‍රේනින් වලදී මම හොඳට කියනවනේ ගෙදර හොඳට සින්දු කියනවා මට අමතක වෙන්නේ මෙහෙම රයිට් ඔබ ඔබ මගේ සින්දු අමතක වෙන්නේ නැහැ මට මේ වෙන සින්දු වෙන අයගේ සින්දු කියන්න ගියාම තමයි අමතක වෙන්නේ. ඒ වෙලාවට ඉතින් ඒ වෙලාවට ඔඩියන්ස් එකට කියනවා අමතක වුණා කියලා. නෑ ඉතින් එහෙම අනන්ත වෙනවා. ඒ කියන්නේ ඒක ෂේප් කරගන්නේ කොහොමද? ෂේප් කරගන්නේ මොකක් කරලා කරන්නේ? අනේ මෙලඩි එක නෑ නෑ මෙලඩි එක ගිහිල්ලා වටේ ගිහිල්ලා එනවන තැනකට. එනකොට ඒක එතකොට අල්ලන්නේ කොහෙන්ද? නෑ ඉක්මනට මතක් වෙනවා ඊටු ටික අර වචන එකක් දෙකක් අමතක වෙනවා. හැබැයි හොඳ වෙලාවට මේ කියන සින්දු සිස්ටම් එකට ජනතාවට තේරෙන්නේ නැහැ නේ. නෑ එච්චර නෑ. ඒ කියන්නේ මගේ නෙමෙයිනේ කියන්නේ. මගේම සින්දුවක් නම් මතක් වෙනවා අයියේ. මම අපිට ආයේ සින්දුව මතක වෙනවා. ඔව් මට අනිත් එක මේ ඒක මම මේ සිංහලෙන් නෙමෙයි ඉංග්‍රීසි වලින් ලියාගෙනනේ කටපාඩම් කරන්නේ. මට නම් තේරෙන්නේ නැහැ. ඔව් එනා එහෙම නෙමෙයි සිංහල මට ලියන්න බෑ කියවන්න විතරයි පුළුවන්. එතකොට මේ මම ඒක මට පුළුවන් විදියටනේ කටපාඩම් කරගන්නේ. එතන මොකක් හරි මේ වගේ සිද්ධියක් වෙච්ච ගමන් අරක යනවා. හරි සන්තෝෂයි. එතකොට ඒ වගේම වේදිකාවේදී ඔබ දෙපනම ගීත ගායනා කරද්දී
ජනතාව මොනවා හරි අවස්ථාවකදී හූ කියලා තියෙනවා. Yes. Oh. ආ ඒ එතකොට සුජිව කියන මම ඒකෙන් බේරුණේ ඌව නවත්ත ගත්තේ කොහොමද? නෑ මට නම් ඒක උනේ මම මේ මිස්ටේක් එකක් කරලා නෙමෙයි මගේ මයික් එක වැඩ කරේ නෑ. අම්මා ඒ නමුත් ඔබ ඉන්නවා හිටගෙනනේ. ඔව්. ආ ඒක හැබැයි වැරද්දක්. මම දැන් සින්ක් කරනවා මොකුත් ඇහෙන්නේ නෑ. ඒක සවුන්ඩ් ප්‍රශ්නයක්. ඔව් සවුන්ඩ් ප්‍රශ්නයක් කියන්නේ මට කලින් සින්ක් කරපු එක්කෙනාගේ කටහඬ ඇහෙනවා මං නැගලා සින්ක් කරද්දි මගේ වොයිස් එක ආවේ නෑ. ඌ කිව්වා ඔයි තෙන් හු කිව්වා. ඒතර ජනතාවට කිව්වා නැද්ද නිකම්? නෑ ඊට පස්සේ ආපහු ඒත් සන්ෆ්ලවර්ස් එක ෂෝ එකක් තමයි ඒකත්. අයියෝ නීල්. ආයි නීල්. මම මේ බැලුවේ නීල් ඔයාගේ ෂෝ එකකදී මෙන්න වෙන්නේ මේවා. ඔයාගේ ෂෝ එකකදී මෙන්න නීල් වෙන්නේ මේ. මේ ඌ කියලානේ. එතකොට මේ ඒක මේ ආපහු ඒක ඉන්ටර්ලූඩ් දෙක ගැහුවා ඊට පස්සේ ෂෝ එක මම සින් කරලා ඉවර වුණාට පස්සේ නීල් අයියා ඒක කිව්වා මේමයි මේ අපේ සවුන්ඩ්ස් නෙමේ මේ ලංකාවේ නෙමේ මේ ඩුබායි වල වෙච්ච දෙයක් මේ අපේ සවුන්ඩ්ස් අපේ අය නෙමේ නේ ඉන්නේ ඒ නිසා අපිට කමියුනිකේට් කරගන්න ටිකක් අමාරුයි ඔව් ඒ නිසා මේම සවුන්ඩ් එකේ පොඩි මිස්ටේක් එකක් තියෙනවා මොකුත් හිතන්න එපා කියලා එයා අනවුන්ස්මන්ට් එකක් දුන්නා ඔබතුමී මටත් උනේ ඒ විදිහ එකක් තමයි කියන්නේ මම සින් කර කර ඉඳි දෙකපාර කරන්න ගියා ඔව් කරන්න ගියා ඔව් ඊට පස්සේ එතකොට ඔබතුමීට නෙමෙයි හෝ කියලා තියෙන්නේ කරන්න නෑ හෝ කිව්වා නෑ හෝ කියන්නේ උනාට මන් දන්නේ කාට හෝ කිව්වද කියලා කොමරි ඊට පස්සේ ඔක්කොම දැන් කරන්ට් එක ආවා ඔක්කොම උනාන් පස්සේ මං මයික් එක අරන් ආවා ඕගොල්ලෝ ගෙවල් වලත් කරන්ට් ගියාම හෝ කියනවා කියලා ඊට පස්සේ ආයේ හෝ කිව්වා නෑ ඊට පස්සේ මොනවත් නෑ बल्ले पिटी නෑ එළිය යන්නෙත් නෑනේ වැඩි එමේ නේ නෑ එහෙම නෑ බල්ලෝ හරි කැමති මට මන් දන්නේ ඇයි කියලා කොහරි ගිහලා වාහන නවත්තලා ආ පස්සෙන් පන්නන්න නෑ කැමති ඔව් අයියේ ආ ඔයා ගාවට එනවා එනවා හරියට කොහෙද දැන් පන්සලට ගියත් මම මේ මිනිස්සු මට සමහර වෙලාවට දොස් කියනවා මේ ඔයා පස්සෙන් මුළු පන්සලෙම බල්ලෝ ඔයා ගාව ඔව් ආ එහෙම පස්සෙන් එනවා පස්සෙන් ඇවිල්ලා දැන් බුදුමැදුරේ වාඩි වෙලා ගාතා කියන්නේ මේ බෑ ඒගොල්ලෝ අර එන යන කට්ටියට ගොරවනවානේ මම කෑම දෙනවා සතියකට සැරයක් ගිහිල්ලා කට්ටියට එතකොට ඒ නිසා හිතවත්කම දැන් අවුරුදු ගාණක් ඉස්සේ කරනවා එහෙම හිතවත් නැති ප්‍රදේශයකට ගියොත් ඒත් එනවානේ අයියේ ෂෝ එකට ගිහිල්ලා වාහනේ නැවතුණා ඔයාගේ තියෙනවා ඉතින් බලු සුවඳක් කෑම දෙන්න වෙන්නේ ඇති ගෙදරත් හදනවානේ ඒ නිසා ඒ මේ තෑන්ක්ස් මේ ආනිකා අනේ ඔයාගේ යාළුවා නම් අයියෝ බුදු සන්තු මොකක්ද යන්නේ බලු කේස් එක ඒක යන්නේ මං කොහෙවත් ශානිකා ඔයා කියන්නේ ඔයාගේ මාව පස්සෙන් ගලවන් ගල කෑම මාව කෑවේ පස්ස පැත්ත ගෑවේ ඔයාට කැමති නෑ නේ 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 කැමති නෑ නෙමෙයි මන්ට බයයි මොකද මේ මං ඇඩි ඇත්තටම මම මේ ඔයා පස්ස පැත්ත ගෑවේ කොයි වෙලේ කාලේ හරියටම ඕලෙවර්ස් කරපු පළවෙනි දවස් මේ ඔක්කොම සිද්ධි ටික ඕලෙවර්ස් කාලේ වෙච්ච සිද්ධි ටිකක් තියෙන මට ඔයාට බලන්න ශානික ඒ පළවෙනි දවස් දෙවෙනි දවසේ මැච් තිබ්බේ මැච් බුක් එකක් ඉල්ලන් එන්න මම උඩ ගෙදරට කියන්නේ අපිට ගෙවල් දෙකකට තුනකට එහා තියෙන ගේකට ගියා යනකොට ඒගොල්ලන්ගේ පොඩි බල්ලෙක් ඉන්නවා යනකොට මතක් වුණා බල්ලා ඉන්නවා මම මෙහෙම වටේන් ගියා ඌට එන්න බැරි වෙන්න චේන් එකකිනුත් මෙහෙම බැඳලා ඉන්නේ ඇතුළට ගියාම ඉතින් පොඩ්ඩක් පොදුම ටිකක් කතා කරලෙදි බල්ලව මතකයි බල්ලා ගාවින් මැවිලා තියෙන මට චේන් එක හෙලවෙන සද්ද ඇහිච්චකම මම මෙහෙම යනකොටම වැල්ල. ඉතර මේ පිටිපස්සෙන් යනවා පිටිපස්සෙන් ඇලුවේ කොයි පැත්තද ඇල්ලුවේ? ඒ පොඩ්ඩයි. ආ මේ පැත්ත. ඇයි දන්නවද මම ඕලෙවර්ස් ලිව්වේ? ඒක වම් පැත්තද? මං ඕලෙවර්ස් ලිව්වේ මෙහෙම. ඕලෙවර්ස් වම් පැත්තේ. වම් පැත්ත. කුට්ටුවේ දකුණු පැත්ත තියාගෙන තමයි වම් පැත්තේ එළිය තියාගෙන ඕලෙවර්ස්. अनेश अनिका थैंक्स है हैप्पी बर्थडे अरे ये कंफर्टेबल में है ना कंफर्टेबल अप्पा ये तो रे इधर बस हापला बाल्ला वो मेरो नालू
මට ඉන්ජෙක්ෂන් 23ක් ගැහුවා. ඌ ඊට පස්සේ මන් දන්නේ ඌ මැරිලා තියෙනවා මන් දන්නේ. يعني මාව විස වෙලා ඌ මැරිලා වගේ. ගමේ බල්ලෙක්ද පිට බල්ලෙක්ද? ගමේ බල්ලෙක් ඌ. අම්මා. ඒකයි දුක. මට මේ මන්ට මෙහෙමයි. අමාරුද? නෑ නෑ මට එහෙම අමාරු වන්නේ නෑ. එහෙනම් කාපු පැත්ත ප්‍රශ්නේ. කාපු පැත්ත. වම් පැත්ත. වම් පැත්ත. ෂෝ. හරි ඊළඟ ඊළඟ ප්‍රශ්නෙත් අමතකුණා ඒකයි. අපි එන සම්බන්ධ මැතිරියටයන් නැත්තම් වෙන බල්ලෝ ඉඳ තිනව එන්න. යන් සම්බන්ධ සම්මැතිරියට. ශානිකාගේ දැන් ඒ ගීතයේ ඇත්තටම මම මේ කියන්නේ ප්‍රබලත්වය ඔබ ඔබ දෙපළමගේ ඒක තමයි තියෙන්නේ. ඒක ඕක නවත්තන්න බෑ. එතෙන්දි දැන් දැන් මම මම කොච්චර හොතර හිටපු එක්කෙනෙක්ද කියන්නකෝ. දැන් මට එතන ඉන්න බැරි වුණා. ඉතින් එහෙම වුණාම රිද්මය. ඒ සින්දුව තවත් ස්පෙෂල් අය ඒ සින්දුවේ ලිරික්ස් ලිව්වෙත් ශානික මෙලඩි එක හැදුවෙත් ශානික. මගේ පළවෙනි නිර්මාණය මම කරු. නෑ මම සතුටුයි. සතුටු වල අගේ කරනවා මොකක්ද දන්නවද ඒක ඇත්තම ශානික වචනින් කියන්න ඕන මේක මේ අපි උදම්මගෙන අපිම අපි ගැන කියාගෙන අපේම කෝච්චි අපේ කට්ටිය අරගෙන අපි එලවගෙන යනවා වගේ නෙමෙයි මේ ටෝක් විත් බන්දු කියන්නේ ටෝක් විත් බන්දු කියන්නේ සත්‍ය සත්‍ය විසින් ප්‍රකාශ කරලා රටේ තොටේ ජනතාවට පිළිගන්න ඌමනා නම් පිළිගන්න පුළුවන් එහෙම නැත්නම් බනින්නත් පුළුවන් එහෙම නැත්නම් මොකද්ද බං අර එකක් කරන්නේ ඕකන කියන්නේ
එහෙනම් මොනවද මචං ඒ ජෝක් අයියෝ එයාගේ යාටිද අපිට ඉනයයි කියලා අනේ මචෝ බල මචං ඒව කියනපව් හැබැයි කට්ටි ඉනා වෙලත් නැහැ කියන කට්ටි ඉනා වෙලත් නැහැ නමුත් මේක ඇවිල්ලා මේ ඇත්තටම ලෝකේ මානසික සුවේ ලබන්න පුළුවන් හොඳම ස්ථානයක් ටෝක් විත් බන්දු ඒක ඒක පින්වන්ත එකක් ඒතර ඒ පින අපිට අපිට පායලා තියෙන ඒ පෑපු එකෙන් අපි රටේ දරුවන්ට රටේ ජනතාවට සුවයක් ලබා දෙනවා මානසික සුවේ ඒ සුවේ ලබා දීමේදී අපිට පිනක් එනවා ඒ වගේම හිරු නාලිකාවට මේ පින් අයිති වෙනවා මොකද ඒ නාලිකාව නැතුව මේක පෙන්වන්න බෑ අපිට මේක පොන්නන්න පුළුවන් එහෙම නැත්නම් අපේ ගෙදර ලිඳ ගාව පුළුවන් මට බලන්න ඉදේ වතුර අදින ගමන් අපේ කට්ටිය ඉන්නවා වැඩ කරන කට්ටිය හදිස්සිය આવුත් පෙන්වන්න පුළුවන් නැත්නම් ගෙදර ළමයින්ටයි ගොඩක්ම පෙන්වන්න වෙන්නේ නෝනට ඉතින් ඒ වගේ වටින දෙයක් ඇත්තම ඒ ඉතින් චානික මෙහෙම එකක් තියෙනවා ඔයාගේ මේ රිද්මයත් එක්ක මේ වේට් එක කියන්නේ ගායනයක තියෙන බයිලකම නෙමෙයි බයිල බීට් එක නේ ප්‍රබලත්වය ඒකෙදි ඇත්තටම රිද්මය ඇවිස්සෙනවා ශරීරයක තියෙන රිද්මේ ඒකෙදි ලෙඩ රෝග නැති වෙනවා දැන් ගොඩාක් අය අංකල් අවුරුදු 80 80 විතර පැනපු අය dance කරනවා මම අහලා තියෙනවා දැකලා තියෙනවා මේ ෆිල්ම්ස් වලත් දැකලා තියෙනවා අපි ඒ කට්ටියගේ ඒ කට්ටිය නිකන් ඉන්නකොට ඇවිදින්න බෑ නමුත් මේ ඔය වගේ ගීතයක් ඇහෙනකොට එයාලගේ මේ ප්‍රകൃතිමත් ගමක් එනවා දෙයන්ගේ පිටින් ඒක වෛද්‍යවරු පවා මම හිතනවා අද මේ සයිකොලොජි දින් ඩිග්‍රියක් කරලා නැවිලා තියෙන්නේ නැත්තම් අර වගේ පංචකක් තියෙන සින්දුවක් අරගෙන ඊය ඔච්චර රටකට ගිහිල්ලා එහෙනම් හරි ශානිකා දැන් හරි සන්තෝෂයි අතන සුජිය ඔබ දෙපොලටම පිං මේ වැඩසටහන ආවට බොහොම ස්තුතියි ඇත්තම දෙයක් කියන්නනේ බන්දුවේ මගේ කියන්නේ මං දන්න මට තේරෙන කාලෙ ඉඳලා මම බන්දුවේට ගොඩක් ආස කරනවා ඔයා ඉස්සරහ කියනවා නෙමෙයි ආස නැත්තම් ඔයාගේ මුණටත් කියන්න පුළුවන් කෙනෙක් මම පුළුවන් පුළුවන් ඒක මට තේරුණා අර බල්ලා ගාපු ගැවිල්ල මේ මම විතරක් නෙමෙයි මගේ බබාලත් හරි ආසාවෙන් ඔයාව බලනවා මට හරි වාසනාවක් ඔයාගේ වැඩසටහනට මෙතන ඇවිල්ලා වාඩි වෙලා ඔයා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ලැබීම ගැන මං හරි වාසනාවන්තයි කියලා හිතනවා ඒ වගේම ඔයා ඇරෙන්න මම කවුරු බලන් හිටියත් මට ප්‍රශ්නයක් නැහැ ඔයා ඇරෙන්න මට ඊට පස්සේ තවත් ඔයා වගේ චරිතයක් පේන තෙක් මානකවත් නැහැ ඒක මං කියන්න ඕනේ ඔබතුමාට දීර්ඝායුෂ ඔබ ස්තුතියි මේ ප්‍රකාශයට එනම් මේ ඔබතුමීට කෙටි වචනයක් කියන්න මේ වගේ කෙටියෙන් කියන්න මම ඉතින් අර එක එකනාගේ ආස චරිත තියෙනවා ඒ වගේ මම දැන් වෙන ප්‍රෝග්‍රෑම්ස් බලන්න මේක මං ආපු ගමනුත් අයියත් එක කිව්ව මම මේක තකාලිය බලනවා කියලා ඉතින් ඇත්තටම මේ ප්‍රවීණ සහ දක්ෂ ජනප්‍රිය ජනකාන්ත වචන නෑ කියන්නේ ඒ හෝල් පැකේජ් එකක් ඉතින් වාඩි වෙලා මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න ලැබිච්ච එක මට වාසනාවක් එහෙමනම් අපිට ලස්සන ගීත රාවයක් එනවා අපිට ඒ හඬත් එක්ක අපි සමුගම බොහොම සිටි ඩොක්කිත් බඳු වැඩසටහනට ඔබ දෙපළම පැමිණේ Dola, bandat na dola.